ආයුබෝවන් ගැමිය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දැක්කහම හිතන්නේ මම මේ යෝද නිදිගුම්බ ගහක කොලයක් කෑවද කියලා. නෑ. ඔබට තාම කොලෙස්ටරෝල් පාලනය කරගන්න බැයිද? හැබැයි මේ තියෙන්නේ කොලෙස්ටරෝල් පාලනය කරගන්න ගොඩාක් ඔය සවුත් ඊස්ට් ඒෂියා රටවල් වල ඉන්දියාවේ උතුරු පැත්තේ. ඒ කියන්නේ මම කියන්නේ මේවා මම දැකලා තියෙනවා ලාඕස් වල ඊළඟට ඔය පිලිපීන් ඒ සෙට් එකේම තායිලන්ඩ් මියන්මා කාම්බෝජේ හැම රටකම භාවිතා වෙන දෙයක්. හැබැයි ලංකාවේ අය මේක ගොඩක් දන්නේ නැහැ. හිතන්නේ නෝද යෝද නිදිකුම්බ කියලා. ඉතින් මේකෙන් සුප් හදන්න පුළුවන්. ඊළඟට ඔම්ලට් හදන්න පුළුවන් පොදුම රහක් තියෙන්නේ. ඉතින් එක එක විදිහට හදන මේවා ගස් උඩ නැගලා තමයි ඔය ඒ රටවල වල මිනිස්සු කඩන්නේ. ඉතින් මේ කටු ඇනගෙන මේ ඉතින් එහෙම හදන්න තරම් මේක එච්චර ගුණයි. ඉතින් ඔබ ගැමිය YouTube channel එකට අලුතෙන් අපිව subscribe කරන්න. එතකොට ඔබ නොදන්න මේ වගේ මේ පුදුම ගුණෙන් ඉහළ ලෙඩ රෝග රැසකට ගුණ කැන්සර්, කොලෙස්ටරෝල් ඊළඟට බඩේ කෑම දිරවීම වැඩි කරන මේ වගේ හොඳ ශාක ගැන ඔබට දැනගන්න පුළුවන්. නවීන සහ ඉහළම තාක්ෂණයෙන් යුත් අතිශය ලාභදායි හරිතාගාර ව්‍යාපෘති ඉදි කරවා ගැනීමට සහ grow bags සියලුම වර්ගයේ දෙමුම් පැල ලබා ගැනීමට දැම්ම පහත අංකය මතන්න. ඉතින් මේ මොනවද? මම පෝස්ට් එකක් දාලා තිබ්බා. ඉතින් ඒකට දාලා තියෙන්නේ යෝද නිදිකුම්බ. ඉතින් මේ යෝද නිදිකුම්බ නෙමෙයි. යෝද නිදිකුම්බ කියන්නේ වඳ කරන්න බැරි මහා ජරා ගහක්. හැබැයි මේකේම නෙමෙයි. මේවා මේ ගස් ලේයර්ස් කරලා හිටවනවා. මොකද මේක එච්චර වටිනවා. ඊළඟට මේ කටු. මේ බලන්න මේ කටු ඇන්නා මේ කටු තියෙන ගස්වල ගෑනු අය නැග නැග කඩන්නේ. ඉතින් එච්චර මේක ගුණෙන් ඉහළයි. ඉතින් ඔවුන් අපි රම්පේ කරපිංච දානවා වගේ සවුත් ඊස්ට් ඒෂියා රටවල් වල මිනිස්සු මේව තමයි ගන්නෙ. පොලකට ගියාම මේව තමයි විකුණන්න තියෙන්නේ. ඉතින් ඔය කටු ඇනෙනවා මේ ඒත් ඔවුන් මේකේ කොල ටික ගන්නවා. ඉතින් මේකට කියන්නේ සෙනගාලිය පෙනට කියලා තමයි. ඒ කියන්නේ විද්‍යාත්මක නමින් හඳුන්වන්නේ. හැබැයි මේකට ගොඩක් කොමන් විදිහට කියන්නේ ඔය තායි ඇකේෂියා කියලා. ඉතින් හැබැයි මේක ඒ කියන්නේ සාමාන්‍ය අපේ මෙහි ඇකේෂියා වර්ගය නෙමෙයි. ඉතින් මේ කොල මීටතර මේ නිකන් හවසක හරි මෙහෙම නිකන් ඇකිල්ල තියෙද්දි මේ මිටි බැඳලා කඩවල් වල විකුණන්න තියෙනවා. ඉතින් ඔම්ලට් එහෙම හදද්දී ඔවුන් අනිවාර්යෙන් භාවිතා කරනවා. ඉතින් මේකේ තියෙන සුවිශේෂත්වය තමයි මේක ගොඩක් තන්තු බහුලයි. ඉතින් ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙන හින්දා අනික කොලෙස්ටරෝල් මට්ටම එහෙම ගොඩක් ටග්ගල පාලනය කරගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් අපි හොද්දකට දාන්නේ කරපිංච පොඩ්ඩයි රම්පේ. එහෙම නෙමෙයි. මේගොල්ලෝ ලොකු ප්‍රමාණයක් එකට එකක් විතර දානවා මේවා ඔවුන්ගේ කෑම හදනකොට. ඉතින් ওই සුප් වර්ගවලට එහෙම මේවට සුප් වලට ගෑම්මහා මේ කොලයක් පොඩි උනත් අමුතු සැර සුවඳක් එන්නේ. ඒක නිකන් කියලා නිම කරන්න බැරි අමුතු සුවඳක්. ඒකට නිකන් වශී වෙනවා. ඉතින් අන්න එහෙම සුවඳක් එක්ක තියෙන ශාකයක්. ඉතින් ඇත්තටම බඩේ අජීර්ණවලට කෑම බඩගින්න නැත්තම් බඩගින්න ඇති කරන කැන්සර්වලට ගොඩාක් හොඳ ශාකයක් විදිහට තමයි මේක වුන් සලකන්නේ. ඉතින් මේවා හදන්නේ මේ කඳේ කැපුමක් අරලා, ඒ කියන්නේ පොත්තක් අයින් කරලා ඒකට කොහොබත් බැඳලා ඔහුන් අතු මුල් අද්දනවා. ඊළඟට ඒ මුල් අද්දන අතු තමයි පැල කරන්න මාකට් වල විකුණන්න තියෙන්නේ. ඉතින් ඔබට ඒ ගැන වීඩියෝ එකක් අවශ්‍ය නම් මේකේ අත්ත පැල කරන විදිහ මම ඒ වීඩියෝ එකක් ගේන්න. ඉතින් ලංකාවේ කොහේ හරි මේවා තියෙනවා නම් ඔබගේ ගෙදර හරි තියෙනවා නම් ඔබ කමෙන්ට් එකක් දාන්න. මම මේකේ ෆොටෝ එකක් දාලා ඇහුවා. හැබැයි කවුරුත් මේකේ වර්ගයක් කියලා තිබුණේ නැහැ. ඉතින් විදේශ රටවල් වල යනකොට අපිට ගොඩක් හොඳ හෙල්දි ෆුඩ්ස් ගැන දැනගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් තායිලන්තේ ගොඩක් අය යන්නේ නිකන් විනෝද වෙන්න නම් ඔවුන් මේවා හොයන්නේ නැහැ. ඉතින් අපි අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් බිස්නස් ඔපචුනිටි ගන්න, ඒ කියන්නේ ඔවුන්ගේ කෘෂිකර්මයෙන් ඔවුන් දියුණු වෙන්නේ කොහොමද, ඒවා අපිත් ඇප්ලයි කරලා ඔවුන්ගේ ගොවියෝ කෝටිපති වගේ ඉන්නේ නැති අපේ ගොවියෝ කෝටිපති වෙන්නේ කොහොමද කියලා දැනගන්න යනකොට මේ වගේ දේවල් අපිට හම්බ වෙනවා. ඉතින් පාය ගහන තැනින් තැන කෘෂිකර්මයේ ස්වයංපෝෂිත රටක් තියෙන තායිලන්තෙන් තමයි මම මේ ශාකය ගෙනා. ඉතින් ඔබට මේකේ වැඩි විස්තර අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න මේක පැල කරන හැටි ඒ වගේ දේවල් මම ඒ වීඩියෝ එකකුත් ගේන්න. ඉතින් අපිත් එක්ක විදේශ සංචාරවල යන්න කැමති නම් ඔබටත් ඉදිරියට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් පහල WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දැම්මොත් ඔබවත් ජොයින් කරගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.
ඔබගේ වගාවේ 100%ක් සාර්ථක අස්වැන්නකට පාරම්පරික වට්ටෝරු අනුව නිපදවන කාබනික දියර පොහොර ක්‍රමවිකර්ෂක ලබා ගැනීමට දැම්ම පහත අංකය අමතන්න.